පෙරතල තරගයක් කියද්දී අපිට මතක් වෙන දේ තමයි ලෝකයේ වේගවත්ම තනතිල්ලක් විදිහට හඳුන්වන රැකා තනතිල්ල. හැබැයි ලෝක කුස්ලාන් තරගාවලියේ අපි පෙරතල ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක සෙල්ලම් කළත් මේ තනතිල්ලේ නෙමෙයි සෙල්ලම් කරන්නේ. කොහොම වුණත් පෙරතල වේගවත් තනතිල්ලක් ලැබෙයි කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙම ලැබුණොත් අපි අසරණ වෙයිද? ටෙස්ට් තරගවල එහෙම වේගය නිසා අසරණ වුණා T20 තරගවල තනතිල්ලේ වේගය අපිට අමතර වාසියක් වෙන්නත් පුළුවන්. මොකද දැන් අපේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ ගොඩක් අය පන්දු වේගයෙන් එනවා නම් කැමති අය. අනිත් එකේ පිළිම වැඩි වුණොත් කෙටි පන්දු වැඩිපුර ලැබෙන්න පුළුවන්. අපේ ප්‍රතිකරෝ පුල් පහර කට් පහර හොඳින් එල්ල කරන්න පුළුවන් අය. ඒ නිසා ඒ ගැනත් ලොකු අවුලක් වෙන එකක් නැහැ. අනිත් එක තමයි පර්ත් වල රැකවලත් අපි සෙල්ලම් කළ එකම T20 තරගයක් ජයග්‍රහණය කරපු අතීතයක් තමයි තියෙන්නේ. ඒ මීට අවුරුදු 12කට කලින් 2010 තිබුණු මේ තරගයේ කාසිවාසි දිනා ගන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි තර්ජනයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 133ක් විතරයි. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ගන්න රෙඩ් හැඩින් ලකුණු 35කුත්, ස්ටිවන් ස්මිත් ලකුණු 34කුත් ලබා ගන්න සමත් වෙනවා. වෝන්, මයිකල් ක්ලාර්ක්, ඩේවිඩ් හස්සි, කැමරන් වයිට්, වොට්සන් වගේ නම් දරාපු ප්‍රතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්න ඉස්සරහ අසරණ වෙන විදිහ තමයි අපි දකින්නේ. පන්දුවෙන් වැඩ පෙන්නපු සුරජ් රන්දීව් කඩලු 3කුත්, ඉස්සර කඩලු 2කුත් ලබා ගන්න සමත් වෙනවා. දිල්හාර මාලි අතරේ කඩුල්ල ගානේ බෙදා ගන්න සමත් වෙනවා. මුරලිට කඩලු නොලැබුණත් කිසිම පන්දු යවන්නේ කමුවේ පන්දුආරයකට ලකුණු 8 සීමාවට එන්න ඕස්ට්‍රේලියා ප්‍රතිකරුවන්ට පුළුවන් වෙන්නේ නැහැ. ලකුණු 134ක පහසු ඉලක්කය හඹා යන්න එන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්න පන්දුආර 16යි පන්දු 3කදී කඩලු 3ක් විතරක් බිඳ වැටිලා. ඩිල්ෂාන් ලකුණු 41කුත්, නායක සංගක්කාර නොදෙවි ලකුණු 44කුත් ලබා ගනිද්දී ජයග්‍රහණය ඉක්මන් කරන තිසර පන්දු 4කදී ලකුණු 17ක් ගන්නේ 6 පහර 2කුත් 4 පහරකුත් එක්ක. ඔය විදිහට ප්‍රයත්නලා අපිට මිහිරි මතකයක් තියෙන නිසා අපේ තරුණ කණ්ඩායමටත් ප්‍රයත්නල තවත් මිහිරි මතකයක් ඉතිරි කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.